අද අපි බලමු මලාවි මාළු ගැන විශේෂ කරුණු පහක්. පළවෙනි දේ තමයි මෙයාලා ඔයා ටැංක එකකින් වෙන ටැංක එකකට මාරු කරද්දී අනිවාර්යෙන් ඇක්වමේට් වෙන්න දාන්න ඕනේ. ඔයාලගේ ගෙදර උනත් ටැංක එක අස් කරලා ෆුල් වතුර අඩු කරන්න පාස් කරද්දී ටිකක් වතුර ඉතුරු වෙන විදිහට කරන්න. මොකද මෙයාලට ඒක අමාරු වෙලා ටික වෙලාවකින් මැරෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි මෙයාලා ගොඩ රංචු වශයෙන් ඉන්න මල් ජාතිය තමයි මේ මලාවි. එයින්ද ඔයාලා එක්කිනික් දෙන්නෙක් ගෙනාලා නෝමල් ටැංක එකට දාන්න එපා. මෙයාලා එතකොට වැඩි එළියට එන්නෙත් නැහැ, හැංගි හැංගි ඉඳලා කන්නෙන්නෙත් නැහැ, ටික කාලෙකින් මැල්ලා යයි. තුන්වෙනි දේ තමයි මෙයාලා ඉන්න ටැංක එක ඔයාලා නැචරල් ලුක් එකක් දෙන්න ඕනේ. ඒකට ඩ්‍රිප්ටුඩ් එකතු කරන්න නැත්නම් පැල මොන හරි දීලා නැචරල් ලුක් එකක් ගන්න බලන්න. හතරවෙනි එක තමයි මෙයාලා ඔයා ගෙදර හදද්දි වැඩිය අල්ලන්න යන්න එපා පැටවුව මලාවේ. පර්මනන්ට් ටැංක් එකක් දෙන්න යාලා ටික කාලයක් යනකල් සැරින් සැරේ අල්ලන්න කරන්න ගියොත් ඒත් මෙයාලා මැරෙනවා. අනිත් එක තමයි මෙයාලව ඇති කරද්දි ලොකු මොන්ස්ටර් මාළුත් එක්ක දාන්න යන්න එපා. මොකද කිව්වොත් මෙයාලගේ පැටවුව එයා කනවා. අනිත් එක මෙයාලව අනිත් පොඩි පොඩි මාළු එක්කත් දාන්න යන්න එපා. මෙයාලා ඒ පොඩි මාළුන්ගේ පැටවුව නැත්නම් එයාලා වුණත් කන්න බලන්න ඉඩ තියෙනවා. අදත් මගේ මේ වීඩියෝ එක මෙතනින් ඉවරනවා. මේක ඔයාලට වැදගත් වුණා නම් ලයික් කරන්න, ඔයාලගෙන් මලාවි මාළු ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න, තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්නම් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න.